දැන් ඕගලන්ට පෙන්නන්න යන තවත් ඇපටයිස් එකක් හදන්න කොහොමද කියලා. ඉති ඇපටයිසස් කිව්වම එක එක වර්ගයේ ඇපටයිසස් තියෙනවා. හැබැයි අද තායි කෑම ජාති හදපු නිසා තායි ඇපටයිස් එකක් තමයි අද මම ඔයාලන්ට කියලා දෙන්න හිතුවේ. ඉතින් මේකේ නම Thai chicken lemon grass sticks. මේක හදන්න අපිට ඉස්සලාම උවමනා වෙනවා අඹරගත්තු chicken gram 200ක්. මේකට අපිට කැමති meat වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩාක් රසයි chicken එකතු කරගන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ කොත්තමල්ලි කොළ ග්‍රෑම් 50ක් අපි පොඩියට chop කරගන්න ඕන. ඊට පස්සේ ඒ කොත්තමල්ලි කොළ ටිකත් අපි අඹරගත්ත chicken එකට එකතු කරගන්න. ඊට පස්සේ අපි මේකට එකතු කරන්න ඕනේ ලුණු, ඒ වගේම ලුණු කොළ කොටසකුත්. මේකත් අපිට සිහින්ව chop කරගන්න පුළුවන්. ඉතින් මම රතු ලුණු කෙඩි 3ක ලුණු කොළ එකතු කරගන්න. අපි මේකෙදි ලොකු ලුණු එකතු කරගන්නේ නැහැ. ඉතින් ඒකට අපි රතු ලුණු එකතු කරගත්තොත් රස වගේම රතු ලුණු වල ගුණයක් වැඩි. ඉතින් කපාගත්ත ලුණු ටික අපි chicken mixer එකටම දාගන්න ඕන. ඉතින් සිහින කපාගත් අපේ ලුණු සහ ලුණු කොළ ටික මස් එකට mix කරාට පස්සේ ඉදිච්ච අවමිරිස් කරල් දෙක. ඉතින් ඒකත් අපි ටිකක් සිහින්ව කපා ගන්න ඕනේ. ඉතින් ඕගලන් බලන්න ඇති ඇයි මං ඉදිච්ච අවමිරිස් කරලක් ගත්තේ කියලා. සාමාන්‍යයෙන් තායි කෑමවල ගොඩක් වෙලාවට රතු පාට මිරිස් කරල් තමයි එකතු කරගන්නේ. මොකද ඒක ලස්සන කලයකකුත් එකට එකතු වෙන නිසා. ඉතින් ඕගලන්ට අවමිරිස් උනත් එකතු කරන්න පුළුවන්. හැබැයි නියම තායි කෑමවල රතු මිරිස් තමයි එකතු කරගන්නේ. අවමිරිස් ටිකක් කපා ගත්තට පස්සේ ඊළඟට අපිට දෙහි ගෙඩි භාගයක යුෂ අපිට ඇට ටික ඉවත් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි chicken එක අරගෙන ඒකට එකතු කරගන්න ඕනේ කපාගත්ත මිරිස් කරල් ටික. ඒ වගේම දෙහි බෑග් යුෂ. Thai කෑම වල අනිවාර්යම තියෙන දෙයක් තමයි ලයිම් කියන ජාතිය. ඉතින් ලයිම් හැම වෙලේම අපිට Thai කෑම හදද්දි එකතු කරගන්න පුළුවන්. ඒ වගේම කෑලි මිරිස්, තේ හැන්දක්. ඒක අපිට අඩු වැඩි කරන්න පුළුවන්. ලුණු කුඩු, තේ හැන්දක්. ඒකත් අපිට රස අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට හදාගත්තට පස්සේ ඊට පස්සේ අපි pan එක ලිපේ තියලා ඒකට එකතු කරගන්න ඕනේ එළවලු තෙල්. ඒ වගේම අපිට සේර, කියන්නේ lemon grass sticks, කට්ලට් එකක් විදිහට හදලා ස්ටික් එක මැදට දාලා මේ විදිහට අපි ටිකක් පැතිලි කරලා ලෑස්ති කරගන්න ඕනේ. අපි මේක මේ විදිහට හදද්දි අපිට මේක නීට් කරගන්න අපහසු නම් අපිට පුළුවන් අපේ අත පොඩක් වතුරේ තෙමලා අරගන්න. එතකොට අපිට මේක පහසුවෙන්ම ස්මූත් කරගන්න පුළුවන්. ඒ වගේම මේක ගැඹුරු තෙලේ බදින කෑමක් නෙමෙයි. ඒක නිසා අපි තෙල් ටිකක් තමයි pan එකට එකතු කරගත්තේ. ඒතර තෙල් ටික රත් වෙනවත් එක්කම අපිට පුළුවන් අපි හදාගත්ත ස්ටික් එක මේ විදිහට එකතු කරගන්න. ඉතින් ගෙදරට එන අමුත්තන්ට උණු උණුවෙන් අපිට මේක සර්ව් කරන්න ඕන නම් අපිට මේ විදිහට හදලා ශීතකරණයේ තියලා අවශ්‍ය වෙලාවට අපිට මේ විදිහට ෆ්‍රයි කරගන්නත් පුළුවන්. ඉතින් chicken sticks ටික ෆ්‍රයි වෙනකන් අපිට පුළුවන් garnishing වලට ලුණු සැලඩ් එකක් හදාගන්න. අපි ඒකට ලුණු පැති 3ක් කපලා, ඒ වගේම මිරිස් කරල් 1ක් මේ විදිහට කපලා, කොත්තමල්ලි කොළ ටිකක් ලොකුවට මේ විදිහට කපලා, අපි සර්ව් කරන්න යන ෆ්ලැට් එකට ලුණු මේ විදිහට ආනියන් රින්ග්ස් විදිහට කිහිපයක් එකතු කරලා
කොතමල්ලි කොලත් එවගේම මිරිස් කරලුත් එවගේම දෙහි යුෂ තවත් කැමතින දෙහි යුෂ එකතු කරගන්න. ඊට පස්සේ අපි ෆ්‍රයි කරගත්ත චිකන් ටික හොඳට කුක් වුණාට පස්සේ මේ චිකන් එක ඉක්මනට ෆ්‍රයි වෙනවා. මොකද අපි මේකට එකතු කරගත්තේ අඹරගත්ත චිකන්. ඉතින් මේ විදිහට හදාගත්ත අපේ චිකන් ස්ටික්ස් එක අපේ ප්ලේට් එකට තියලා ඉතින් මේ වගේ ඇපටයිසර් එකක් ඕගලන්ටත් ගෙදරදී හදලා ට්‍රයි කරන්න පුළුවන්.